අයමොවන් සුබ උදැස්සනක්. කාලීන ප්‍රෘතිී වර්තාකරනය අංක එක. සැමට කලින් සත්‍ය හර යුතුම කියනසිියත උදස්සන පර්ත්ිකාශයයින් වේ මම ලක්ෂිකා පරනන්තු ප්‍රතිමෙන් සිරස්තර. ශ්‍රී ලංකාවට ජෝබයිඩන්ගෙන් ඩොල මිියන බෙස්සක අතරේක ආතාරයක් ඒනන්දගේ උපදෙස්ගන්න ගියෝතුන් මේ නන්දේ ඔයත් ෆෙල් වෙනව ශුවර් අද ටෙලිවැකෙන්. ඒනිකාව දොටු තැන පාරවල් බහන පොලිසිය ප්‍රථමයිෙන් දේශීයපුුවත්. ශ්‍රලකාවේ ආහාර සුරක්ෂිත්තාව ශක්තිමත්කිරීමට අමරිකානු ඩොලමිලියන විස්සක අතිරේක ආධාරයක් ලබා දෙෙන බව අමරිකානු ජනාධිපතියේ ජෝබයි් ප්‍රශ කරබෙනවා ඒ ජී හත සමුළුව අමතමෙනයි. ීහත සමළුවේද මරිකානු චනපතති ජෝබයිටන් ලංකාබට අතරේක ආදාරයක් ලබා දෙන බව ප්‍රකාශ කරතිබෙනවාා. එලංකාපේ ආහාර ස්රක්ෂයතාව පෙන්වෙන්. මෙයට තේ දිරිමාස පහළවතුළ ශ්‍රීලාංකික දරුවන් ලක්ෂ අටකට වැඩි පිරිසකට, පෝෂණය සඳහා අපශ්‍ය ආධාර ලබීමට නීමතයි. එේම ගර්බනිස් සහ කිරිදෙන මෞවරන්ටද ආහාර බෞ්චර ලබාතීමටද නියවිත බවයි පාර්තාවන්නේ. ධනමට ලක්වේ හකි ශ්‍රීලාංකික ප්‍රජාවන්ගේ ආහාර නිෂ්පාදනය ඉහළ නැවීම සඳහා ක්‍රිෂිකකාර්මික ආධාර සහ මුදල් ලබාදීමට මෙම සැලසුමට අයත් බබයි පර්තාබන්නේ මේ බව ඇමරිකානු මහකුමසාරිස් කාර්යාලේ නිකුත් කළ නිබේදනය ද සඳහන් පෙනවා. නදපති ජෝබයි්න ශ්‍රී ලංකාවට ඩොල මලියන බිස එක අතරේක ආධාරයක් ප්‍රකාශ කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආහාර ස්රක්ෂතාව මහජන සෞඛ්‍ය සහස සියලුම ශ්‍රීලංකික ජනතාවගේ ආර්ථික යහ පැවැත්ම සඳහා එක්ස එ ජනපදය අක්ඩ කැපවීම බවයි ශ්‍රීලක්කාවය අමරිකානු තානාපතන ජලි චංක් සියය නිල ටවීට ගෙනනුමහි සඳහන් කරඇත්ත. මේ වන විට සියලු වාර්තා බිඳ තමින් සියලු රේටන් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබට ටෙලිවිෂන් ෙිවෙකිය දැන් එයෙත් පංචි දරුවෙකු රෝහලට ගෙනියන්න බැරුව ජීවිතෙන් සමුගත්තා. මේ ඒ අම්මා හඬා වැටෙන විදිහ. හේතුව ඉන්දන නැතිකම. ගමේ ප්‍රවාහනය බිඳ වැටීම. මේ දිහට පුංචි දරුවන් කිහිප දෙනකුම ජීවිතයෙන් සමුගත්තා. රෝහල් ගත කරන්න ඉන්දන නැතිව. ඉඳන පෝලිම්බල ඉඳලා දරාගන්න බැරිත්තෙ හිට්ටුව නිසා මියගිය ගණන පහළවකට වැඩි. මේ එක මරණයක් වත්න් ස්වභහවික මරණ නෙවෙයි එක් විදිහකට අනියම් මිනිමැරීම්. මේ අනියම් මිනිමැරුම්ඹලට අනි වාර්යෙන්ම චෝදනාව එල්ලවිය යුත්තෙම මේ රජේට මෙයාණ්ඩුවට. දවසකට පැත් වන හමමාරක් විදලිය කට. ංචි දරුවන් එක්ක මහාරෑ දෙමාපියන් දහ දුක්විඳෙනවා විදුලි පංකා ෆෑන් වෙනුවට කාඩ් බෝඩ් ෑලි වලින් පවන් සලන්න වෙලා දරුවන් තුන් දෙනාට කන්න දෙන්නේ ත්‍රීවිල්ල එක දුවලා දවස්තුනක් ඉදන පෝලිමේ ගෙදර දරුවන් සහ බිරිඳ කුසගින්නේ. දරුවන්ට පාසල්යන්න විදිහක් නෑ ගුරුවරයටට පාසැල්යන්න විදිහක් නෑ ඉන්දන නැහැ. සියල්ලටම වඩා භයානකම තත්ත්ේ රෝහල් වල ඇතුළෙ තියෙන්න්නේ. වෛදදිවරුන්ට රෝහල් කාරර් මන්්ඩලේ රෝහලට එන්න විදිහක් නෑ ඉන්දන නැහැ අපේක්ෂා රෝහල පවා අසරන වෙලා. රටම එක තැන නතර වෙලා ඔබත් මමත් අපා දුක්විඳනවා දැන් ඇත්තටම අද ටෙලිවකයෙන් අහන පළමු ප්‍රශ්නය ඔබත් මමත් මෙහෙම දුක්විඳින්නේ අප කළ කුමන පවක් නිසාද කියලයි. මේ විදිහට දරුවන් මැරෙන්නේ මහමඟ මිනිස්සු මැරෙන්න්නේ පෝලිම්බල මරා ගන්නේ අප කළ කුමන වර්දක් නිසාද අප කළ කුමන පවක් නිසාද මේවා පේ පෙර කරුමිය දෙවියන්ගේ කැමැත්ත ගියාත් මේ කළ පවා කපට පල දෙන්න පටන්නරන් මෙ අදී විකාර කතාවලින් හිත හදාගන්න අප නම් සූදානම් නැහැ. ඇත්තටම මේ ඔබත් මමත් ඒවගේම ඉප දුන පුංචි දරුවන් විතරාක්නෙ මේ ඉප දෙන්න ඉන්න දරුවන් පවා ගෙවන්න සූදා නම්වෙෙන්නේ ගෙවමින් ඉන්නේ කාගේ පෞ්ද කියලා මුලින් මහරියට අවබෝධ කරගමු. මේ රටේ දූෂිත දේශපාලනක්ඥින් හා ඒ න අඩේක කා. කර එකට හොරකම් කරන දූෂිත සමහර රාජ්‍යනිලධාරින් නිසයි මේ රටට ඔබට මට මේ කල ගිය. අවුරදු පහකට සැරයක් හොර නඩයන් දෙකකට මාරුවෙන් මාරුවට රටදීපු නිසායි මෙහෙම වුණේ මෙතෙක් අප නිහන්ඩව සිටියේ නිසායි රටට මෙහෙම වුණේ කඩපිලේ අගුපිලේ බැනබැන ඉඳලා නිහඩවම නින්දට ගිය නිසයි මේ රටට මෙහෙම වුණේ අපේ රටේ දූෂිතීන්ට හොරුන්ට එරහිව පළමු වතාව ඇයි රටේ කොල්ලො කෙල්ල ටිකා ගාලුමෝදරටාවේ. ඒක නිර්පාක්ෂිකද පාක්ෂිකද කියන එක නෙවෙයි තර්කය. රටක යම් පිරිස්සකට හෝ එහෙම එක තැනකට එකතුවෙන්න දූෂිතීන්ට එරහිව ගෝටක් ගෝහෝම් කියන්න කොන්ද තිබුණා හයිය තිබුණා ඒකයි වැදගත්න්. රටක්ම එකතුවෙලා එලවන්න ඕනි හොරු රැලකට බැන බැන ඉඳලා වැඩක් නැහැ. රටක් ලෙස අප දුක්විඳින්නේ මේ පාපතර දේශපාලන නඩේ දූෂණ අක්‍රමික අනුවන මෝඩ තකතීරු තීන්දු තීරණ නිසා බව දැන්වත් තේරුම් ගමු. අප තාම ඉන්න ඉන්දන පෝලිමේ තෝකන් දෙන්න එතාම ඉන්දනවලට අදහෙට දවසක හාල් පෝලිමටත් ටෝකන් ගන්න වෙන දවසක් එනවා මේ යන විදිහට. ඉතාම ළඟදී පාංගෙඩිය කෑලි හතරට කපලා කාලට ටෝකන් එක දෙන තත්වට මේ රට එන්න පුළුවන් අපි දැන් අවදි වුණේ නැත්තාම්. අප මේ විඳමින් ඉන්නේ විඳවන්නේ අප ජනතාවක් ලෙස කළ පවක්න නෙවෙයි කියලා තේරුන්ගමු! මේ කරුම ජීවිතයට අපව ඇදල දැම්මි, මේරටේ දූෂිත මේ හොර දේශපාලන නඩේ කියලා තේරුම් ගන්නකං අපට කවදාවතුන් මේ රට ගලවගන්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්නකෝ ඉන්ඳ නඇමතිගේ ටෝක එකම ඒක අතිසාරයට අම්ඹුඩ ගහනවාගේ වැඩක් නෙනේද. රටටම ඉන්දන නැහැ. මේ අන්ඳ බාල බබා ටෝකන් දෙනවා. ටෝකන් නෙමෙයි, තෙල්ගේන ක්‍රමයක් ඩොලර්ගේේන ක්‍රමයක් ඩොලර් හොයාගන්න ක්‍රමයක් ගැන කල්පනා කරන්න. තවත් අතිසාරට අමුඩ ගහන්න එපාකංචන. එයාටම හර්ගෙන ජාඩියට මූඩිය වගේ තව කෙනෙක්කින්වා. ඒ බන්දුුල. බන්ඳුලට අනුව ඒ අත්‍යවශ්‍යසේවා නම් කලා. බන්දුුලට විදුලියත් අමතක වෙලා. මොකදේ යාගේ ගෙදර ජනිය ඔන් වෙනවා. කරන්ට් කපපු ගමන්. එයාට ලයිට් තිබේම පත්තුවෙනවා අයිතකොට අපට එහෙමවෙන්නේ නෑ බන්ඳුල හෙම පත්තුවවෙන්න ලයිට් නැහැ බඳුල ඒ නිසා විදුලි බලය අත්තුෝ අත්‍යාවශ්‍ය සේවාවලට දාන්න බඳුල අට මාධ්‍ය ඇලජික්ද. ආණ්ඩුවට ඇත්ත කියේෙන මාධ්‍ය කොහොමත් ඇලජික් තමයි ඒකා පිදන්නවා මාධ්‍යත් අත්‍යාවශ්‍ය සේවාවලට දාන්න අමතකවෙලා. මතක ඇත්තුව මාධ්‍යත් අත්‍යාවවශ්‍ය සේවාවලට දාන්න බඳුල කිරිගේන කිරිමාමාවදන්නවාද. කිරිමාමයින්නේ එයාට කිරි දොවාගත්තට පස්සේ තියාගන්න. ඔවු,ොහොම හරි මේ එදා උදේවරුවම බෙදන්න ඕනේ මතකැතුව යවත් අත්‍යවශ්‍ය සේවාවට දාන්න. හොඳේ ඇමති බන්දුුල ඔයා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් නෙ නේද. ඉන්දන නැතිකම අනුව රටේ ජනතාවගේ ජීවිතයේ අවශ්‍ය සහ අත්‍යව්‍ය අනවශ්‍ය කියලා බෙදාගන්නෙ කොහොමද කියලා අනාගත පන්තියගදිවත් හරියට කියලා දෙන්න. අපට ඇත්තටම කියන්න ඇත්තේ අනව්‍ය අත්‍යවශ්‍ය නැති එකම තැන දියවන්නාව කියලයි. ඒක ඔය බේරේ වැවැට වඩා දුර්ගන්. හමන දූෂිත ස්ථානයක් එනිසා දියවන්නාවේ අයනම් සද්ධ හටම සදාකාලටම ගෙදර හිටියත් අපටකමක් නැහැ පිනට කන්නෙන්නේ එනතුව ගෙදරම ඉන්න ඔයාලව අපට අවශ්‍යතියා වැරදීමකින්ව මේ රටට ආය ඕනෙම නැහැ දැන් තාම මේ රටට හරිගිය නැත්තේ ඇයි කියලා තේරුුණේ ඊයේ හවස ආපුූ ප්‍රස්ට්‍රලිස් එක එහෙම නැත්තම් මේ මාධ්‍යනිවේදනයක් නිසයි ඒ මාධ්‍යනිවේදනය නිකුත් කරලා තිබුණේ ජනාධිපති මාධ්‍යාංශයෙන් ඒ මාධ ද නි දන න්න මෙහම තියනවා. ඉදන සැපියම වෙනුවෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලස්මක් ඇතිව ගෙවීමට මහබැංකවාධිපතිවරයා එකඟතාව පලකරයි. එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉඳන ආනායනයට කඩිනම් පිවරගන්නාලෙස. කඩිනම් පියවරගන්නාලෙස ජනාධිපති ගෝටාාවේ රාජපක්ෂ මැතුමා නිල්ල දහරින්ට උපදෙස් දෙනු ලැබීය. දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්දන ආනායනය කොට සැපියුම් කළ ප්‍රධාන සමාගම්බල නියෝජිතන් සහ ජනාධිපත්තුමා අතර ප. රවරයේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරී තමයි මේ සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. ඉදිරි මාසක් කිහිපේ සඳහා ඉන්දන සැපියවුම කළමනාකරණය කිරීමට සහ. නිසි ආකාරයෙන් පවත්වගෙන යාමට වවිධීමමත් වැඩ පිළිවෙලක් සකාස් කරන ලෙසද ජනාධිපත්තුමා උපදේශදීලා තියෙනවා නැ මේ මේ ප්‍රකාශයේ හැටියට මේ ජනාධිපතිතුමා උපදේස්ීල තියනවා මේ මහ ැංකව අධිපතිවරයට නිසා මහ ැංකු අධිපතියකංඟ වෙලා තියනෙ නද දේ අපට මෙන්න මෙච්චරයි කියන්න තියන්නේ ෝක දැනගත්තේ. e mãe දැන් පේවාද තාම උපදෙස් දෙන්නේ කෞද කියල ජනාධිපති නන්දසේන. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ගන්න ගත්ත ආචාරය නන්දලාල්ට එකන මේ වැඩේ ගැන දන්න ආචාරය නන්දලාල්ට උපදෙස්ෙන කවද ජනනාධිපති ගෝටාබේ. ඒ උපදෙශනම් තාම ක්‍රියාත්මක වන්නේ ආචාරය නන්දලාල් ඔය හරි ඉක්මනට ෆෙල් වෙනවා. මොකද ඔය ජනාධිපති ගෝටාබේ හොඳටම ෆෙල් සර් කියලා මතකතියාගන්න. පොහොරවලින් ෆේල්ුණනා. අ ෆල්ින් ෆෙල්ලු ොලරේ ෆ්‍රීස් කල්ලලා රටමෆෙල් කලා. අදරටම හිංගමනට දැම්න්නේේ ය ගෝටාබේ ජනාධිපති දැන් එයාට මුක්කව වෙලා ඉන්න අගමැති රනිලුයි. ඒනිසා ආචාරය නන්දලාල්ට අපේ හිතේ තාම ආදරයක් තියෙනවා ඔය ෆේල් ජනාධිපතික උපදෙස් ඔයාට පිළිගන්න වෙනවානම් ශුවර්කටම කැට තියලා කියන්නම් ඔයත් ලඟදිම ෆේල් වෙනවා. ඒනිසා ඔය ජනාධිපතිට කියන්න උපදෙස් දෙන්නේ නැතුව ඉන්න කියලා. ආචාරය නන්දලාල් ඔයා කියන්න ඔයා ගඋපදෙශ පිළිගන්න කියලා. නැත්තම් අපට කියන්න වෙන්නේ ඒ නන්දේ. එක්ක එකතු වෙලා මේ නන්දේ තන්තීමට ෆෙල්වනා කියල තමයි. හෙටප පාර්ිමන්තු මන්ත්‍රණයේ හිරුණිකා ප්‍රේම චන්ද සහ පොලිසිය අතර උනුසුම් තත්වයක් ඇතිබුණා ඒ ොනඹකොටුබ මුදදිලිගේ මාවතය ප්‍රදේශී. හිටපු පර්ලිමේතු මන්ත්‍රණයේ හිෙரோනිකාප්‍රයිම චන්ත්‍ර කොළබ කොටුව මුදලිගේ මාවත ප්‍රදේශයට පැමිණතිබුණ. ඇය පැමිණීමත් සමග පොලසිය කටුව මුදලිගේ මාවත ප්‍රදේශය මාර්ග මාාදකයොද වසදැමීමට කටේතු කරතිබුණ. ඇසය පෞත්ගලක කාරණාවක් එු කරගැනිීම සඳහා කොටුව මුදලිගේ මාවතට පැමිණි බවයි පොලිසියට ප්‍රකාශ කරසිටේ ඇ අවස්කාාවේදේ ඔනුසුම්තත්වයක් ඇතිවුණ. ඒට සිදු ලෙස දිවයිනේ බොහ ප්‍රදේශවල තිනවල වග සංක්‍රාම ආරම්භ කරතිබෙනවා. කාාපනිි පොහරින් සාර්ථකමුණු වගාවක් ගැන කළුත්තර ඩාකුඩ ප්‍රදේශෙන් ර්තා වුණා. මෙයත රටේ කිසිදු පාලකෙකු ගැන විශ්වයක් නැ බවයි, ඇලහර ගොවි සගවිධාන පවසන්නේ. රටටම බත සපේන ගොවයා අද අන්තු අසරන වෙලා. පොහොර කෘමිනාශක වල්නාශකටික නැතුව තවමත් ඔවුන් වග කටයතු කරන්න බැරිව බලංගන්නවා. බැං ඒකට ඉඳ්‍ර ප්‍රශ්නයක්ත් එකතු වෙලා. අලත් ක්‍රෘෂිකරම ඇමති අමර වීරට, ගොවි අටතුන්න පොහොර පොන්දුව තතාමත් ඉටු කරන්න බැරි වෙලාතියෙනවා. ඇමති කිව ඕමානයේ පහරනව එන්නත් තවත් පරක්ක වෙනවා. ගොවිියට දෙ බලදහරින් ගෙනන කිසිම විශ්වාසයක් නෑැ. ඇැම ල දරයක්ම එකයි කියලයි. ඇල හෙර ගොවිචන තව කිවේ. තවමත් මේ ආණඩුව අසමත් මේ ගොල්ල සමත්වවා කියලක කියන්නේ අපි බඩගින්නේ වේල් එක දෙකකාලා මැරිල්ල වැට එකද මෙයාගේ මත්කම රනට දෙදා සතලිස් සටේද මේරට සන් පෝසිත කරන්න කතා කරන එකකොට ඒයාකාගේ වයස කියියද රුණනා කරලා මේරට යන්න්න මයන නමකත් ුසිකර මති නකට දාන්න පාලිමේට චට අපිට අපිිය ලාතියන්නන්නේ දේ නන්නේ මුන්ට මේ තේරෙන් ඇද. දැන්ගේන හල් ය ොලු ව ය නොලූ හම කම තිෙනවා කියෙන වා අද රුව. හට කියන්නේ මේ පාලිමියන්ත ඉන්න එකක්වත් අරියටමයා බලන්නන ක්පේ හාලුත්ත එපා හිංගල මල්ලත්ත එපා මොවත් එපා පහොරටි දාව අපිට මමනං කියන් මේ රට ගඩගන්නඩ බෑ මේ පාලෙක ටිකට පුළුගෙටිටිකයි මාරු කරකර අපිට මැජික් පෙන්න්න පෙන්න්න ඉන්නවා මුන් එකලාම් මේ රටගෙනනිචවොත් හිංඟ කන්ඩත් නෙේ හිගමනයයක්වත් දෙන්නක් තැනක් කෙනෙක් නතිවයි මැල්ල යන්නෙන් සාගන්න අර්තීයට විසිදුම් ෙස මේමන විට වගා සංග්‍රාම දිවයින පුරා අරම්භ කරති බෙනවා. මේ කළුතර නාකොඩ ගොවිචජන සේවා මධ්‍යස්ථානයේ වග කටයුතු සිදු කරති බූවා කාරයයි. කාබැනික පහොර වගාවෙන් සාර්ථකව එලවලු වගාවක් මෙහි සිදු කරති බුණනා. මේක තව දිහුණු කරන්න උත්සහරනවා කොම්පෝස් ආදර්ශනයකුත් අපි මධ්‍යස්ථනයේ මහපරිමායින්ට හදන්නත්. අත්දැකීමම කියන්න පුළුවන් කාබනික වගාවෙන්, දෙෙවතුවලට හොඳ ප්‍රතිලාබයක් ලබාගන්න පුළුවන් කියලා. මතතිවරයොලස පත් වූ දම්මිකෙේරාගේ අමාතති දුරේයට අදාල කාරයන් සහ ආතන ගැසට් කරතිබනවා. ඒ ජනාතිපතිවරයාගේ අත්නින්යුතු අති විශේෂ ගැසට නිවේදයක් මගින්. මෙ අතර විසි දෙවන ්‍යවස්ථා සංශෝධනය පාලමිෙන්තුවට ඉතිරිපත්කිරීමට, කැිනට් අනුමැතිය හිමිවතිබනවා. රම ත්‍ය මන්ඩ සින් නිියෝ කරනු ලබවා ගැසට් පත්‍රේ පලළ කරල්ලා විවස්ථානු ූලව පර්ලිමේන්තුවට ඉදිරි පත් කරන්න ඒය අනු අපි අදදි නේ හෝයට දිනය වන විට මෙම. පනත්ෙටුම් පත, ගැසට පත්්‍රය මගින් ප්‍රසිද්ධයට පත් කරනවා. දින හතක්්‍යාට පස්ස අපිට පාර්ලිමේන්තුවේ න්‍යය පත්‍රයට ඇතුල් කරන්න පුළුවන්. ඒ අනුව ඉදිරි පිවර ගන්න බලාපපුරොත්තු වෙනවා. මේ විවස්ථාවේ අංකේ පි බඳව ජනතාව තුළ යම් කිසි පැටල්ලිලි සාගත තත්ත්වයක් තියෙනවා මම මේක පැදිලි කරන්න. පාර්ලිමේන්තුවට සමගි ජනබලවේකය සජබයෙන් ඉදිරි පත් කරා. විවස්ථා සංසෝධනකෙටුම් පතක් ඒ විසි එක්වැනි ආණ්ඩුක්‍ර විවස්ථා පනත්කෙටුම් පත. ஏ <San> padkraட்டு <San> <San> මම පෞද්ගලික මන්ත්‍රියයෝජනාවක් විදියට ඉදිරි පත් කලා විසි දෙවනි ආණ්ඩු ක්‍රම විවස්ථා සංසෝධනය සම්මත කර ගැනීම සඳහා මුලින්ගනු ලබන සංසෝධන කෙටුම් පත කුමක් ද එය නැවතවතාවක් අංක විසියක විදිහට සලකුණ වෙන. මෙ අතර පසුගගේ දා ආයෝචන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කරුණු ම්මික පෙරේරාගේ අමාත්‍යදුහුරට අදාල කාරයන් සහ ආයතන ගැසට් කරතිබෙනවා. එයානුව එම අමාත්‍යංශයේ සඳහා ආයතන හතක් ඇතුළත් කරති බව එම ගැට නිවදේ. ැක්වා එම ආයතන වන්නේ ශ්‍රී ලංකා ආයෝජන ම්ඩලය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සවහව කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘති ආගමනහා විගමන දෙපාර්තමේන්තුව ෙලුම් කුලන මන ෙන් කම්පනි ප්‍ර ලිමට ෙක්නොප පක් ල ම්පැනි ප්‍ර් ලිටඩ තොතුරතක්ෂ ද්‍යානය යන යතනයි. විරටේ වත්මන්ටත් අපේ සම්බන්ධයෙන් ඇසුනු කතා දැන්. හට සූදානම් අපේ ඇමතිකක්ම් වලින් අයිම් වෙන්න. මේෂ් රට ගොඩදාරන්න අපි සියලු දෙෙන සූදානම් මේක පක්ෂ දේශපාලන පලන වෙලාවත්වා. ජනාධිපතිකන් අගමැතිකංවල ඉන්න සිහින සූට් මහන වෙලාවත්ව නෙවෙයි අපි බල එවල තමයි මේ සටන් නවත්තන නිසා. බොලට වැඩිකල්ලන්න නෑ මේ ප්‍රශ් මවිසඳරන්න මේරට එමිනිසු පාටනවා. මාලකයෝ කියන්න කොයි වෙලාවකුවත් අපට මේ කරන්න බෑ කියල. ඒ තේරෙ මො පාලකේ යන්නේ නෑ පලකය යවන්න ඕනෙ එමනතව කවුරුවත් අපට බන්දේශිවලතියලා බලය බාර දෙන්න අප ේ ර විුද්ද අධිරනයට කියල්ලා ීන්දුවක්රන්න පැරින අිරන රදට ේක විවස්තාවේ වැරද ියවත්තගෙන් ට දාතට ප ජ ම විදේශර ව මයි ඔක් හිතරවක ඉදිරයේ වස් සසු ෙ කොට ල් ේ. මේ නමේ උද ජන්න බෑක හිට වූ මහින්දරාජපක්ෂ කොහම දැව්යි අගමතිකම ජනතා බලය යව් විතරන්න වේ අවසාහන සේකුණමේ දූපක හිරට පිකරම න ම මේරට වහා ගෙනගලෙන සුළු තත්ත්යක් නිර්මාණය කරමින් මේ පෝල සංකෘතියක් හදවන්ත කේදවාදරට අල්ු කල තියන. ඊල්ලගට එල්නව එන දවස කියන්න බැරි බලක්්‍ය මාතවරෙක්තමයි අප ට දැන්ඉන්න. ආණ්ඩුව ජනතාව ලිඳාතුරට දාලා ද ආ්ඩුව පිට නවා ලිඳාතුන ඉන්න ේද. ලිඳාතුළ න්නට හෙමයි ලිියෙන් ගොඩගන්ඩමේතාව තිය එනිසා මේ වෙලාවේ අපිට අවශ්‍යයි මේ රට මෙතින් ගොඩගන්න. හ මේ තෙල් නැව. තෙල් නැවට මොකද වන්නේ තෙල් නැව කවුද හොරකන් කරේ. තෙල් නැවට කොමිස් කියක් ගත් අද. ඇයි රශියාවෙන් තෙල් ගන්න බැත්. නිල්ල සැපවම්කරුවන්ගේ පිටතිං ඒ කෙනගෙන් තේල්ගන්න උත්සාහ මන ැනගත් මේ වෙනවා ොක නාමරජ පක්ෂ මහත්‍යීල තේස්ථාව ඇමතුමයි වාඩ වෙන කොටම තෙල්නවටත් මේ ආනිසන්සේ වෙනවිත්ති අප දැනගත්. ඇුත් හදසිමිලද ගන විතුලියත් හදිසිමිලදකගන් තෙලුත් හදසිමිලද ගැන් මේ හදිසිමිලද ගන හරහ තමයි ගැහිල්ලද. එනිසා පෝලිින් නැති කරන්න එකකද ඇතියන්නේ මැද පෙරදික ටකින්. ජීට වලින් තෙල් කඩිට ලයින් එකක් ගන්න ම සහයකට එතවොට ජම හොරන්න බෑ එදදාම පොලිම නැති වෙන. ස්ුපාලත්නෝ හැටිය අපි වගතීමක් ගන්න ඇවෙනවාි විපක්ේදල පුරගර ඉදලටන්න නිසා මේකට උදව් කරන්න බැරුව එකගේ තැන්වල ලොකුටෝ ී සන්දයක්වල මේක දන්න බලාගඉන්න මනස්සේ කියන මසගේ මාන සිකත්වයගෙන පතුමාල දේරුුණ ජනාධිපතිවරයාට යන්න කියලා අපි බල කරන ගමන්ම ජනාධපතිවරයා යන්නඇත්තං ජනාධිපතිවරයාගේ බලතල දෙක එතුමාගෙන් අරගෙන මේ රට හරි පාලනයකට නතු කරන්න ඕනේ විසිෙක් වෙන සංශෝධනය ඉදිරියට අඩ පුලුවන්. pot vikašean opete subedamsan. පතා අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටින එක ලික්කර සසිත TVව සබස්කප් කරන්න. අලු ස්ීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝකෙක් කරන්න.